ரெண்டுமே யூஸ் பண்ணுவாங்கல்ல, அவங்க வேலை செய்யாடி அந்த டபுள் நான் இன்டர்வியூ எடுத்துமே அந்த இதை அடிச்சுட்டு ரெண்டு ரெண்டு செட் பண்ணி கொடுத்துருவேன் அப்படின்னு செய்வேன். வெளியில வந்து இது கனெக்ட் ஆகல. Thank you.
வேதமாவாத்தால அதிகருணிய மகாநாயக சுவாமி மாச பழமுயன்ம இயல் தினாவ பஞ்சசீலே பிடித்தவா கீதா மர்ம கிட்டி அனுசாசனாமர்த்தித கீதா கௌரவே சக நமஸ்கார பூர்வகங்கள் சுவாமி விசை ஆராதனை புத்தம் சரணம் கச்சாமி தம்மம் சரணம் கச்சாமி சங்கம் சரணம் கச்சாமி துதியம் புத்தம் சரணம் கச்சாமி துதியம் தம்மம் சரணம் கச்சாமி ம்பி சங்கம் சரணம் கச்சாமி ததியம்பி புத்தம் சரணம் கச்சாமி ததியம்பி தம்மம் சரணம் கச்சாமி ததியம்பி சங்கம் சரணம் கச்சாமி சரணாகமனம் சம்புன்னம் வானாதிபாதா வீரமணி சிக்காபதம் சமாதியாமி அதின்னாதானா வீரமணி சிக்காபதம் சமாதியாமி காமேசு நித்யாசாரா வீரமணி சிக்காபதம் சமாதியாமி வீரமணி சிக்கா பதம் சமாதியாமி சுராமீரய மஜ்ஜபமாதர்ஷானா வீரமணி சிக்கா பதம் சமாதியாமி திசரணேன சர்தினம் பஞ்சசீலம் சாதுகம் சுரக்ஷிதம் கத்வா அப்பமாதேன சம்பாதே தந்தம் ஆராதித்த அமுத்தடி ஸ்ரத்தாவந்த குரு கர்ப்ப காரணத்து பிள்ளார் விசேஷம் அது லோகிட்ட அவசியா இப்ப இக்கமத்தியாப்தமாய் ஆத்தியாத்மிக சம்வர்தனை கிழக்கிய அர்த்த தர்ம கீழமே விசேஷம் ஆத்தியாத்மிக சம்வர்தனையாசேம அர்த்தமே வசேன் சம்வர்தனையோட்ட அவசியம் ஏகாய் மகாத்மா காந்தி மாதிரி ஆர்த்திக சம்வர்தனைய தனமாட்டமிட்டில்ல ஆத்தியாத்மிக சம்வர்தனைய ரிணமாட்டமிட்ட ஆவோ இரட்ட ஏ பிரதேசம் ஏ கமட்ட துவண்ண புருவங்கமா ஈசாய் திக்கம சம மட்டமட்ட இந்த அவசியம்
එතන ඉන්න බොහෝ දුරට අපේ කායික ක්‍රියාකාරකම් සහ වාචික ක්‍රියාකාරකම් බොහෝ දුරට නරක අතට සමාජය තුළ පෙරලන විට ආධ්‍යාත්මික සංවර්ධනය අපට අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. ඉතින් විශේෂයෙන් මම හිතන්නේ භාවනා කිව්වම එක කොටස් දෙකකට බෙදෙනවා. සාමාන්‍යයෙන් සමතයට ඒක අත්‍යවශ්‍ය දෙයක්. විසිරලා පුතිලා තියෙන සිත එකලස් කර ගැනීම. මූලික වශයෙන් ඒක තාමත්ම අත්‍යවශ්‍ය දෙයක් වැදගත් දෙයක්. එතකොට මේක කොහේ යතුනොත් අපට යන්න පුළුවන්. හේතුව මෛත්‍රී භාවනාව කියලා, නැත්නම් පිළිකුල් භාවනාව කියලා, නැත්නම් බුද්ධානුස්සතිය කියලා. එහෙම එහෙකින්ම සමතේට ගියාට පස්සේ තමයි insight meditation ඒ කියන්නේ විදර්ශනාවට යන්නේ. ඒ විදර්ශනාවට ගියාට පස්සේ තමයි කෙනෙකුට මේ ජීවිතයේ අර්ථාර්ථය අවබෝධ වෙනවා. අනිත්‍ය, දුක්ඛය, අනාත්මය කියන මේ මට්ටම අවබෝධ වුණාට පස්සේ තමයි යාට අංශේ බලයක් ලබා ගැනීමේ ශක්තියක් උදාපත් වෙන්නේ. නැත්නම් මේ කෙලෙස් ධර්මයන් දුරස්ත කරලා සිත නිවෙන මට්ටමට අවසානයේදී පත් වෙන්නේ මේ පැත්තට ගමන් කරනදී. එතකොට මේ ආකාරයේ කල්පනා කරලා බලන විට වැඩි දුර දේශන කරන්නේ නැහැ. සීසින් ධම්මපදයේ මුලින් ඉඳලම පින්නේ ඒකයි. මේ හින්දුන්ගේ භගවත් ගීතාව ශේම බෞද්ධයන්ට වැදගත් පින්නේ ධම්මපදයේ. මේ ධම්මපදයේ මනෝ හැම ක්‍රියාකාරකමකටම ඉස්සෙල්ලා යනකට බලපාන්නේ පිතා. පිත පාලනය කරගත්තේ නැත්නම් ක්‍රියාකාරීත්වය නරක අතට පරිවර්තනය වෙනවා. එතකොට මේ නරකාන්තයට පරිවර්තනයේ හිත අපි ලෝභ, ද්වේෂ, මෝහ, මාන, ක්‍රෝධ ආදී අදාළකම් විතර තරගාගෙන යන්නේ කොහොමද කියන එක උදාහරණ සහිතව පැහැදිලි කරන්නේ වුණා පසුපස යන කරත්ත රෝග දෙක ආදී යම්සි කුජලේ මේ හිත පාලනය කරගෙන ගණනය කරගෙන කාය වචන සංවර කරගෙන ඉස්සරහට යනකොට ඒ පුද්ගලයා ගමන් කරන්නේ කොයි ආකාරයෙන්ද? යාගේ හිත ඡායාව අනපාරි හරියට තමන්ගේ පිටුපස සේන ලක්ෂයේ ගමන් කරමින් සැහැල්ලුවෙන් යන ආකාරයක් පිළිබඳවයි දහමේ මේ ආකාරයට පැහැදිලි වෙන්නේ. මේ සමම එකක් කියලා මම මෙතන අවසාන කරනවා. මොකද අපගේ ඉස්සර අපේ ඓතිහාසික වශයෙන් ගත්තාන් පස්සේ අපේ සංස්කෘතියේ බොහෝ දුරට අපේ ජීවන චරිතයන් මෙන්න මේ විදිහට ගොඩනැගිලා තියෙන ආකාරයක් පිළිබඳව මහාචාර්ය දිසානායක මහත්මා අපි සිද්ධාරින්න කාලෙදී අපි මෙහෙම කවියක් පෙන්නුම් කළා. මොකද්ද මියගිය භවිෂ්‍යය කියලා මේ පොතක කවියක්. මොකද්ද? පිරිවන්න බුදුහන්සේ කනප්පෝ මත පෙරළිය විදුල පුරා විය ලුණකොළ ඒ මේ අත විසිරති. විදුලේ පහන් පැලේ නිතර සැලුණු දැල්ල නිවි උස්. ඉඳ හිට වේබිල් කල්නිල් බලලේ උඩ පුරුණු ඇසේ. පිරුවාන පුත්වහන්සේ කනක්කෝ මත පෙරලිය අපේ ඉස්සුරු පාසු පාසිකාවන්ට විවිධ ඉලක්ෂේ තිබුණි නැහැ. උපිදාම් නාම්ව දල්වාගෙන තමයි බණ පොත්පත් පූජාවලිය, ධම්මපදයේ එහෙම නැත්නම් සද්ධර්ම රත්නාවලියේ ජාතක පොත මේවා පරිහරණය කළේ කුප්පිලාම්ව දල්වා. එතකොට කනප්පෝ මත පෙරළී ඇත.
මිදුල පුරා වීලුකොල ඒ මේ අත විසිර දෙවි. ඒ කියන්නේ මුදල ලස්සනට පරිසරයේ අතුපතු බාගෙන පිළිසිදුවටම ඉඳලා තියෙනවා. එතකොට එසේ ඉඳ එසේ බණ පොත්පත් කියවන්න භාවනාවක් කරන්න අවශ්‍ය කරන පරිසරය ඒගොල්ලෝ සකස් කරගෙන තිබිලා තියෙනවා. ඇයි? ගොඩමඩ දෙකම සරුසාරයේ පළලා. එතකොට ආර්ථික වශයෙන් කුඹුරු වඩා කරගෙන වීජික ගේම් වලට හැරගෙන ඉඳලා තියෙනවා. උඩ උදේ කන්න ආහාර, දවල්ට කන්න ආහාර, රාත්‍රියට කන්න ආහාර තියෙනවා. ඊළඟට වත්ත වටේට පළතුරු දස් බැවිලා. නිසා පළතුරු පරිහරණය කරලා තියෙනවා. ඒ වගේම හරක බාල ඉන්නවා කිරි ටික වෙලාවට ගන්න. අද ඉන්දියාව දිහා බලපුවාම පස්සේ සංවර්ධනය වෙලා තියෙන බව මම හත් වතාවක් විතර ඉන්දියාව ගිහිල්ලා තියෙනවා. මම දැනම එක ගොම ගොඩක්වත් අතහරින්නේ නැහැ. ඊවා නිකන් රොටි වගේ හදලා අර බිත්තිවල ගහලා තියනවා වේලේ. ඊපස්සේ ඒවෙන් චපාටි පුච්චන. හරි. එතකොට ඒවා දර වශයෙන් පරිහරණය කරනවා. එතකොට අපි හොයේ තරම් අපි තියාගෙන අපි චීනේ හරි තායිවානේ හරි කොහේ හරි ගියාන් පස්සේ එක කාපුවාන් පස්සේ එක බත් උදානක බත්තරයක් ඉතුරු කරන්න තහනම් සම්පූර්ණයෙන්ම කාම. සේරම හිස්ටි ගන්නවා ඉතුරු වෙන අපි හැම නෙමෙයි. භාගයක් කාටද ඉතුරු කරලා තියෙන්නේ? අපරාධෙනේ බලන්න ජපානට ගියාන් පස්සේ ඒගොල්ලෝ සේරම ජපන් ආවදලු සේරම ආරි ඉවර වෙලා ඒකට ඒ පිරාන්ට අතෝදලා සුප් එක වාගේ ප්‍රොස් ගන්න කොනවා මං කියන්නේ හැම බොල්ල කියලා මම දැන් ළඟ දිජ පාට යනවා පිට අනිද්ද එතකොට මේ විදිහේ සාහෘදික මට්ටම සමාන රටවල් වල තියෙනවා අපි විවාදවලට ආහාර අපතේ හරි අපි ඒ අතුරුත් අපි සංවර්ධනය වෙන්න ඕන ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය වෙලා අදින්ම ආර්ථික මට්ටම ආර්ථික මට්ටම අපේ සංවර්ධනය ව්‍යාහාර සුරක්ෂිත කාර්යයන් ආදී වශයෙන් මේ කරුණු කාරණා අවතුල තියෙනවා. ඉතින් මම හිතන්නේ ඊටවට වැඩිවත් වැඩි පිළිවෙලක් මොකද මේ කාලය හැටියට ගත්තාන් පස්සේ මේ දේශපාලන උණුසුම ආශ්‍රේ ගාණී කියන එක හැංගිලා තියෙන ගාණී කියන බෙදා හදා ගැනීමනේ මම දැනුම් තියෙන සූරාකාමනේ මෙන්න මේ විදිය මේ විදිය මේ විදිය මුදල් කෝටි ගණන් වංචා කරලා සූරා කරලා බදා කරලා කියලා ඒ වගේ ප්‍රියවචනයක් දකින්න බෑනේ ප්‍රියවචන අහන්න ඕන පාර්ලිමේන්තුවට යන්න නහර පුපගෙන එක හැටි හරි සමානාත්මතාවයක් දකින්න ඇත්තෙම නෑනේ වැඩකට ඇතු වැඩක් සමාජයේ කරෙන්නේ නැත්නම් ගෑණි කියලා බෙල්ල කපන කඳ සූස් කේස් එකේ දා ගන්නවා පිටකොට ගිහිල්ලා තරම මෙන්න බෙල්ල වැල්ල දා ගන්න එතකොට අර්ථානිකිත වැඩක් සමාජය තුළ සිද්ධ වෙන්නේ නැහැ. ඉබඳු සමාජයකට තාමත්ම ගැළපෙන වැඩපිළිවෙළක් තමයි මේ විදිහේ සයිටෝ නැත්නම් ට්‍රාන්සෙන්ඩෙන්ෂල් හෝ මෙඩිටේෂන් කියන එක මම හිතන්නේ අපි හැම දිනකටම තාමත්ම වැදගත් වෙන කාර්යයක්. ඒ නිසා මොකක් අඳුනගෙන ඔබලගේ හිත එකලස් කරගෙන විසුලා ප්‍රතිලා තියෙන සිත්සතන් එකලස් කරගෙන හොඳ මට්ටමකට පත් කරගන්න ඕන. අන්දි වෙන තවදායි දවසක එක වැඩි දුර වෙලා ඕගොල්ලන්ට අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් වල අනුකූලව සියලු කෙලෙසුන් නැසලා නිවන් අවබෝධය සඳහාම මාර්ගය පෑදී කියලා මම ස්ටාර්ට් කරනවා. ඒ සඳහා මඟ පෙන්වීමක් හැටියට මම හිතන්නේ මේ මහත්මයා ප්‍රමිතාරිවන් ඉන්දියාවෙන් මෙන්න දෙන්නේ උදවක මේ මහත්මයතුළු සියලු දෙනාට නම් ස්තුතිවන්ත වෙමි. මේ මේ සංවිධානය කරන මේ සියලු දෙනාට පින් ප්‍රාර්ථනා කරමින් මගේ වචන දෙක තුන අමතෙනි අවසන් කරලා ඔබ සැමගෙන් සමු ගන්නවා තවත් බණවලට එහෙම යන්න තියෙන නිසා. සිවකමද පංචශීලමය පිටුවීම හේතු වාසනා කෙටි ආත්මය අනුශාසනාවක්
අපගේ ස්තුති පූර්ණ නමස්කාරය ඔබ වහන්සේට මේ උදතර සිටින්න. Le vi sabe si lure
Biasa itu rutulama, sirilah kehiyun gajaba, malaraju genem suha, malam lepas gajah cengeki, rutulama.
අපගේ ගෞරවනීය ආරාධනය මත පැමිණි සියලුම සම්භාව්‍ය අමුත්තන්තුන් සියලුම අමුත්තන්ියවත් හරවි අනුමෝදන් දී ගන්නවා. ඒ වගේම අද දින අපේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වන ජේෂ්ඨ පුද්ගල සංවර්ධන අධ්‍යාපන වේදිකාවේ ලෝකයේ රටවල් රසක පුද්ගල සංවර්ධනය පිළිබඳ සිදු කරන ක්‍රියා පිළිබඳ ප්‍රායෝගික අධ්‍යාපන නැති අධ්‍යක්ෂින් ඇති භාරතීය බ්‍රහ්ම කුමාරී ලෝක අධ්‍යාත්මික විශ්වවිද්‍යාලයේ ගරු ජේෂ්ඨ උපදේශිකා රාජයෝගිනී ගෝපී පටේල් මෙලවියට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. මෙම අරුත්බර සුබඳ සංධ්‍යාව ආමන්ත්‍රණය කරන්නේ ඕම් ශාන්ති සිස්ට ගෝපී පටේල් ආයි ඉන්වයිට් ටු යූ. Om Shanti. Om I am Shanti. Om Shanti. Yani gidiyorum kontak sistemi. Om kela kela mama. Shanti. Shantai. Sankami. First of all, I am very, very happy to be here and to meet all of you. Mama mel ma kiyala nadi oba hama kenek ma edirbita ma kiyata enna labunu vishala satadasam goda satutiyen inda labinna dan. I feel this is a place of deep peace. Mata idena eka harima yanthuna shanti kiyala palata. And I feel that when we practice peace we can spread light in the world. Api loke purama samaya paturawana My brother earlier spoke about spirituality. What is spirituality? And I'm very happy to see that we have a study place for this. Because there is one question that every human being must answer in their lifetime. Hama manushekma tamange jeevithaye adima gan ek wathawakadi ho tamange asiyatu ek pradhana prashnayak tiyena. You know what that question is? Mokada e prashne kiyala oyala dannawada? Just one question. If you answer this question,
You will have full peace, contentment, happiness in your life. මේ ප්‍රශ්නේ හරියට තමන්ගෙන් අහුවා නම් තමන්ගේ ජීවිතේම සාමය සතුට සෙනෙහස ලබා ගන්න පුළුවන්. Do you know what the question is? මොකද ප්‍රශ්නේ? Very simple. Who am I? මම කවුද? කියන ප්‍රශ්නේ කියන්නේ එක වතාවක් හරි තමන්ගෙන් අහනවා නම්. You can answer this question in 1 second. But it takes a lifetime to realize it. You know, when I think of what is natural, natural is what is spiritual. Why do we like to be in nature? Do the plants and trees compete with each other? Does the small tree say to the big tree, you're too big, get out of the way? And all these little things that grow on the trees, does the tree say, no, no, you're spoiling my dress, go off? Even when a tree is full, it remains the same. Even when the tree is without fruit and leaves, it remains the same. So who am I if I don't have mask, position, name? Who am I? Mata mama gagena inna ves mohana nilatala mohana utakare pratirupa me okkoma ayin karot mama kawuda taman kawuda. That which is deeply spiritual is original. In its original state, it doesn't need to prove itself. Only when there is ego, you need to prove yourself. Does nature have to prove itself to us? No, because it's in its original state. In the same way, each one of us have an original swabhav state inside us. It's very pure, it's abundant. It's full of goodness. Just like a tree can give you so much fruit, the soul, the being inside, is in its original state, very pure and full. මේ ගසකට බල බලව අපිට දෙලි පොළ දෙන්න පුළුවන් වගේ ජීවෝත්මයක් කියන්නේ උපධර්මවලින් සරණවලින් ඉරුණු කෙනෙක්. So to understand spirituality, we need to go back to a natural state of being. ඉතින් මේ ආධ්‍යාත්මිකත්වය කියන එක හරියට තේරුම් ගන්න නම් අපි අපේ ඇතුළාන්ත මුල්ම ස්වභාවයට නැවත යාම යුතුයි. And to realize everything we are looking for outside is inside. අපි බාහිරින් හොයන හැම දෙයක්ම අපේ ඇතුළාන්තයේම තියෙන බව අපි අවබෝධ කරගත යුතුයි. Now look at the tree. I go back to the example of the tree. නැවතත් මේ ගස් කොළන් කියන උදාහරණයට යනවා. The tree is so big, but the seed is so small. අපි ගත්තා මේ ගහ හරි විශාලට හැදෙන නමුත් ඒ ගහ හදන බීජය හරිම කුඩයි. කුඩා බීජයකින් ලොකු ගහක් හැදෙනවා. The tree has never seen its own seed. ගහ කවදාවත් එයාගේ අර බීජය දැකලා තියෙනවද? And the seed has never seen its own tree. බීජය එයාගේ ගහ දකින්නවද? So in the same way, when we look for what is spiritual, sometimes it's not obvious. ඉතින් මේ ආධ්‍යාත්මිකත්වය කියන එක කියන්නේ මොකද්ද කියලා හොයනකොට ඒක මේ පේන්නේ තියෙන දෙයක් නෙමෙයි. The source is the seed inside.
deep inside, very, very subtle. ගැඹුරු ඇතුළාන්තයේ තමයි මේ ජීවත්මයේ මේ කෙනාගේ ශක්තිය තියෙන්නේ. You can't see how the seed is still nourishing the tree. බීජය මේ ගස පෝෂණය කරවන්නේ කොහොමද කියන එක හරියට දකින්නත් අමාරුයි. You can't see the energy flowing through the tree from the seed. මේ ගහ දිගේ පෝෂණය යනවා බීජ පෝෂණය යනවා කියලා තේන දෙයක් නෙමෙයි. So imagine this body like a tree. මේ ශරීරය අපි ගසක් කියලා සැලකුවොත් and the being inside the seed. මේ ගස ඇතුලේ කුඩා බීජයක්. It is quietly nourishing the energy. ඒ ජීවමාන ශක්ති බීජය තමයි තාම තනියෙන්ම මේ මුළු ශරීරයම පෝෂණය කරවන්නේ. Inside the seed is the intelligence that creates the tree. ඒ බීජය තුළ තමයි මේ ගස නිර්මාණය කරන සම්පූර්ණ සාරය තියෙන්නේ. All thoughts and feelings come from the seed. සියලුම සිතුවිලි හැඟීම් ආවේග සියල්ල මෙන්න මේ කුඩා නොපෙනෙන බීජයෙන්. Now when in our life have we experienced our pure and original state? අපි අපේ ජීවිතේ අවදාහරි මේ පිරිසිදු තාමත්ම ලස්සන පිරිසිදු මුල්ම ස්වභාවය දකින්නේ. You know when? කවදද අපිට දකින්න පුළුවන්? Each one has experienced it in this life. හැම කෙනෙක්ම අත්දැකලා ඇත්තේ. Can you guess when? Yes, තරම් පුළුවන් කවුද අපිට මේ ජීවාත්මයේ පිරිසිදුම කියන දකින්න පුළුවන් දැනගන්න පුළුවන් මොකද? Big speaking. When you were born. ඉපදුන ගමම්ම නේ? When you were born, you were born in complete trust. කෙනෙක් ගාලි උපදිනකොට අපුදින සම්පූර්ණ විශ්වාසයෙන්. Have you ever known a baby to be born with a doubt? ඔබලා අහලා තියෙනවද කවුරු හරි කුඩා දරුවෙක්, ළදරුවෙක් සැකයක් එක්ක ඉපදින්නද? I'm so little. Who's going to look after me? මම හරි පොඩි. කවුද මාව බලාගන්න ඉන්නේ? I don't have education. I don't have money. මට සල්ලි නෑ. මම ඉගෙනගෙන නෑ. කියලා සැකෙන් බයෙන් ජීවිත ආරම්භ කරනවාද? It is such a pure soul that is born that it has full trust the universe will look after it. ඒ ඉපදෙන ශරීරය ඇතුලේ ඉන්න කුඩා බීජ ආත්මය අතුල ලොකු විශ්වාසයක් තියෙනවා මේගොල්ලෝ විශ්වකුමාර රැකබලා ගන්නවා කියන්නේ. And that's why the child in the house is like a master. ඒ නිසා තමයි ගෙදරක ඉන්න කුඩා දරුවා නිකන් මාස්ටර් කෙනෙක් වගේ අයියා තමයි මුගේම පාලනය කරන්නේ. The child will come into your lap so sweetly and will look at you. කුඩා දරුවාත් නැහැ සරේ තමයි ඔලොකොට නැගලා ඔබ ඇස්සේ දිහා බලනවා. And will take love through your eyes. As they can sin has again now. The child doesn't discriminate. මේ කුඩා දරුවා එකිනෙක වෙන වෙනම අඳුරන්නේ නැහැ. So natural, full of love and sweetness. හරිම ස්වභාවිකයි. This is purity. මෙන්න මේක තමයි පාරිශුද්ධයි. We have all known this state. අපි හැම කෙනෙක්ම මේ තත්ත්වය දැනගෙන හිටියා. We were born in this state. අපි ඉපදিলাম මේ තේ මේ තත්ත්වයකින්. You know, in the first 7-8 months of a child's life, they cannot even tell the difference between themselves and the people around them. So, what happened then? Where did we lose that purity? Where did we lose that sweetness? එයා ඊට පස්සේ මොකද උනේ? එයාගේ පාරිශුද්ධත්වය අහිංසකත්වය කොහෙද නැති උනේ? So that little baby grows little big. මේ කුඩා දරුවා ඊට පස්සේ චුට්ටක් ලොකු වෙනවා. Then the mother and the father says you are boy, you are girl. අනේ ඊට පස්සේ මේ දරුවා චුට්ටක් ලොකු වෙනකොට තමයි අම්මා තාත්තා මේ කුඩා දරුවා කියනවා. මම දරුවා ගැන හැමදාම දරුවා දුවේ. Then the පුතේ, දුව පුතා
කියලා කියන්න පටන් ගන්නවා. The first wall comes down. තමයි පළවෙනි භිත්තිය දැන් දෙන්නේ. The baby forgets it's a soul. Baby කියලා දරුවාට බබාට අපට කියන මම ජීවත්වලා තම ශක්තිය. I am boy, I am girl. මම කියන්නේ මම පිළිගන්න. Boys do this, girls do this. යා තමයි ඉන්නේ ළමයි නැතියයි වැඩ කරන්නේ. The beginning of body consciousness. අනේක තමයි ශරීර අවධානය ආරම්භය. And then when this child gets older and becomes a teenager, goes to school, is so insecure. As a baby, he was a master. As a teenager, so insecure. And then looking, who are my friends? Where do I fit in? Completely forgot its purity and sweetness. And then everything outside, let me look up. Let me be like this, do this. This must be successful. So slowly, slowly we build more walls. Then after some time, we feel inside, why am I not happy? I'm doing everything society tells me, the world tells me, but I'm not happy. Something is missing. Then when that person grows up and gets older, then they think one day, I need to meditate. Spend your lifetime building walls, and then one day you say, I have to meditate, let's bring the walls down. This is the soul coming back to its awareness that I am something more than this body and this physical. ඇතුළාන්තෙ හිටිය කෙනාට පොඩ්ඩක් අවබෝධ වෙන්න පටන් ගන්නවා මේ කියන දේවල් නෙමෙයි මම ඇත්තම මම ඇත්තම මගේ ජීවිතෙ මෙතන එහාට මේ අනන්තතාවයන්ගෙන් එහාට යම් කිසි දෙයක් තියෙනවා කියලා යම් කිසි හැඟීමක් ඇති වෙන්න පටන් ගන්නවා. You can't see the energy flowing through the tree just like you can't see the current flowing through the electricity, the wire, but you can see the light. මේ ගස් වලින් යන ගස් පෝෂණය කරන පෝෂණය තමයි අපිට දකින්න බෑ. ඒකට මේ වයර් එක දිගේ යන කරන්ට් එක අපිට දකින්න බෑ. නේද? නමුත් කරන්ට් එක ආවම පස්සේ ආලෝකය එනවා. ඒ ආලෝකය අපිට පේනවා. So in the same way inside the body, the energy of the soul is like a current of energy. යන්නේ වගේ තමයි මේ ශරීරය ඇතුළාන්තයේ ඉන්න ජීවාත්මය නිකන් විදුලියක් වගේ. And it is reflected in the light of your eyes. The thoughts that come in your mind, the feelings that come, all of that is the information of this beautiful soul inside. So after having been asleep for so long, we finally wake up. And so what is spirituality? It is self-awareness. It is remaining aware of who you are as the seed, even though this tree may be big and beautiful.
මේ ගස ශරීර නම් ගස කොච්චර ලොකුවට විශාලයද ගසනට තිබුණා වුණ අතුලාන්තයේ ඉන්න කෙනා වෙනම කෙනෙක් කියන අඳුර කියන අඳුනා ගැනීම. And inside each one is a seed. Every seed is small. Tree is different sizes. But seed is always small. So in one sense, when we understand ourselves to be souls and seeds, there is equality in our vision. ඉතින් මෙන්න මේ විදිහට අපි හැම කෙනෙක්ම මේ විදිහේ ජීවාත්මයක් බීජ ශක්තිතිත කියලා හඳුනාගත්තාම අන්න සමානාත්මතාවය ගොඩනැගෙනවා. This is another sign of spirituality. මේක අධ්‍යාත්මිකත්වයේ කියන්නේ තවත් එක වැදගත් ලක්ෂණයක්. It creates equality and brotherhood. අධ්‍යාත්මිකත්වයේ තියෙන සමානාත්මතාවයක් තියෙනවා, සහෝදරත්වයක් තියෙනවා. Deep respect. හැම කෙනෙක් කෙරෙහිම ගැඹුරු ගෞරවයක් ගොඩනැගෙනවා. You look at this. What is this? This is skin. Skin. You know how thin this is? 1/17 of an inch thick. 1/17 inch. It's not even half an inch. It's so thin. But all the wars are fought because of this. All the anger in the world, the hatred, the prejudice, the judgment because of this. Jealousy. Competition. And if you take this off, even physically we are the same underneath. Flesh and bone. I cannot understand how something so flimsy and weak can divide humanity so much. And so spirituality is the deep realization that I am not the skin. I am not this body. I am soul. And when you come back into soul awareness, then all the negative emotion finishes. Because the seed of all the vices is self-consciousness, body consciousness. When you start looking at the body, you start to compare. When you start looking at the body, attraction begins. And if you attracted one side, you will reject another side. So it requires us to have a deep practice in meditation of going inside, feeling the Shakti inside, and concentrating the energy of the soul. Why is it that in our traditions the seat of the soul is considered here? ඇයි අපේ සංස්කෘතිය මේ සංස්කෘතිය අඳුරලා තියෙනවා ජීවාත්මයේ ආසනය නළල මැදෙ පෙන්නනවා. Because this is where the command center is. මොකද මෙතන තමයි සියලුම අන දෙන තැන තියෙන්නේ. අන සිරිතදාරි. When the soul sits in the command center, can run the body. ඉතින් අන දෙන තැන අන දෙන කියන අන දෙන තැන හරියට හිටියොත් මුළු ශරීරයටම අන දෙන පුළුවන්. Now as you are sitting here listening, ask yourself, who is listening through these ears? Now,
මේ අහගෙන ඉන්න ගමන් හිතන්නේ ඔය කන් දෙකෙන් අහන්නේ කවුද? Your ears are not listening. කන් අහන්නේ නැහැ. Your ears are just skin. කන් කියන්නේ දෙන්න තම විතරයි නේ ඒක ඉන්ද්‍රියක්. There is an intelligent living being listening. මේ අතුලන්තේ මේ කන් හරහා අහන කෙනෙක් ඉන්නවා. Who is speaking? කවුද මේ කතා කරන්නේ? Who is thinking? කවුද මේ හිතන්නේ? So self-awareness means to come back to the source of all of this. And so avadhana kiyala kiyanne menne me pradhana karana kere ekata nathi yomu wenna. So I want you to try something. Sit up straight. Me hondata kiyima adenna ape eka deyak podak practice karamu. Take a deep breath in. Honda yamu usma ganna. Hold it. යම් මොහොතක් කලින් හිතුවම හඳව ගන්න and then release it. ඔබ හිමින් සැරේක release කරන්න හුස්ම. Take another deep breath and යම් මොහොතක් ගන්න hold it. තියා ගන්න and release it. හිමින් පිට කරන්න. And one last breath. අවසන් වශයෙන් තවත් හුස්ම ගන්න and release. පිට කරන්න. And now let your breathing settle into a gentle rhythm. Then මේ හුස්ම ගැනීම පිට කිරීම සාමාන්‍ය රිද්මයකට කෙරෙන ඉඩ හරින. And bring your attention into this moment now. ඔබ අවධානය දැන් මේ මොහොතට ගෙන එන්න. Become completely present here and now. සම්පූර්ණයෙන්ම මෙතනම ඉන්න. And now turn your attention inside. තමන්ගේ අවධානය අතුලන්තයට යොමු කරන්න. And feel that current of energy inside. තමන්ගේ අතුලන්තයේ ඇති ඒ ශක්තිය දැනෙන්න හරින්න. And now follow your breath to its source. Then හුස්ම ආරම්භක තැනට යොමුවන්න. It's a very subtle living being. It is creating breath in this body. මේ ශරීරය තුළ හුස්ම නිපදවන ඉතාමත්ම සියුම් ඉන්ද්‍රියක් තියෙනවා. And now visualize all this current of energy rising up. Up through your legs, up through your chest, up through your arms. තමන්ගේ මුළු ශරීරයේම ශක්තිය ටිකින් ටික ඉහළට එන බව අත්දකින්න තමන්ගේ පාදවලින් දැක්වෙන ශක්තිය ඉහළට අදගන්න. And it concentrates into a star of light. මේ සම්පූර්ණ ශක්තිය ඒකාන්තික වීම එක ආලෝක තාරකාවකට in the center of the forehead. නලලමන්දී And for a few moments, you let yourself become that star of light. We need to keep it open. Tamange aaloka parikama. Tamange sitana aaloka parikama. Kya sitana. You can step away from the costume of the body. Me sharire namo adivin kivatvi. Step away from the masks. Siyalama vishimama kivatvi. Step away from the to-do lists. Dive into this point of light. There is a sanctuary of silence and peace inside. Sanctuary of peace, you feel detached from your senses. Samaye shiva bhume pavitra tana mama sampurna sharire nidira. Now create this thought in your mind and let's repeat it 3 times slowly. Then tamage sharire pilibanda avadhana sampurne athahara thun athawa mekarana dhamma tulata. Namo tamam kisi ke dwara.
the seed itself, and the star of light and peace. E voi a te, te si chiama di brinci e nami di mamma, sami e sa, mi chiede tavi, taro kava. I, the seed inside, am a star of light and peace. E a te, a te, taro kava, alo te, sa, sami e taro kava. I, the seed inside, a te, a te, si chiama di brinci e nami di mamma, the star of light and peace. Go deep into that sanctuary of silence. Now, slowly open your eyes and look out in front of you. And you will feel that you are inside your sanctuary, looking at everything outside. This is the first shift you have to make every day. Shift your attention and awareness from outside to inside. Because all your intelligence, wisdom, love, peace, virtues is all in the soul. So you have to give it attention. And then it starts to grow and flow. Yeah. Now I would like to play with you. Is that okay? Will you join me in a little play? Where are the cards? Cards to play with you. So I have some very, very special virtue cards. Can I have the conversation? Virtue cards, virtue dharma. In our life, especially in the Eastern traditions, we value blessings. We value blessings, right? Even in the West, they don't understand the meaning of blessings. But in the East, for anything we start, we open a house, we get blessings. We buy a new car, we get blessings. But where do blessings come from? The seed of blessings is virtue. When you are in the presence of a virtuous soul, a very pure soul, then every thought and word they speak feels like a blessing. Because its seed is purity. Now, inside each one of us, the original seed is pure. But we don't believe it's purity anymore. You give everybody one. Is it? Okay, yeah. Give everybody one.
take some virtue cards, spread it in the back. We don't believe we are good. That's why we suffer from self-doubt. We don't have faith in our own goodness. So I want to play with bringing our goodness out. Okay. Everybody have a card? So I have a question for you. Read your card. Read the virtue. Now, the question is, you received this virtue. How is it important for your life right now? I want you to think about it. It's in your hand. So why is this important for life? Just think about it for a moment. What is the importance of this virtue in your life? Okay, everybody has something in their mind? Yeah. Now I want you to turn around to the person next to you and tell them what is your virtue and why you feel it's important. So maybe you can start here, brother. Here. In pairs. Here. With this brother. Sit here. It's no problem. Ask her to share why. Why is it important? Is different? You share with her then.
Okay, so now I want you to spend 10-15 seconds in silence, and I want you to accept this virtue as a blessing for yourself. මේ ඔය කියන මේ විශේෂ ගුණධර්ම තමන්ගේ ජීවිතේට ලැබුණු ආශිර්වාදයක් විදිහට තමන්ට බාර ගන්න. නිහඬව. Okay. මේක මට ලැබුණු ආශිර්වාදයක්. Close your eyes. As they clear ගන්න. Go into silence. නිහඬතාවයට යන්න. And accept this virtue as a blessing. මේ ගුණධර්ම තමන්ගේ ජීවිතේට ලැබුණු ආශිර්වාදයක්. Thank you. Now exchange your card with your partner. Yen samala denna kenek ekka me card ekak maaru karaganna. Eka samana card laga ganna thiyena na vena kenek ekak maaru karaganna. Metha past. With your partner. So each one should have a new card, yes? Yes, you have a new card? Brother, did you change your card with somebody? Okay. Now, second question. Read your virtue again. If you could visualize this virtue as an image, what form and image would you give it? So feel the virtue and see what image comes into your mind. It could be something in nature, any image that represents this virtue. Okay, do you have an image in your mind? Yeah. Now stand up and share with the person behind you. So the first two rows, the second two rows, the third two rows, turn around and share with each other. Share what is your virtue and what is your image?
Okay. Okay, now wherever you're standing, close your eyes. And accept this virtue as your blessing. And now exchange your card with your second partner. And now sit down with your new card. Okay, everybody have a new card? Yes, one last question. We are in study school, huh? So we have to study little. Okay, so one last question. Read your card. It doesn't matter if it's the same virtue again. The question is different. Think about how, what one thing you can do to make this virtue practical in your life. What one thing can you do to practice this virtue? Trust your mind, the answer will come. Okay. Now turn around to the person next to you and share. How will you make this virtue practical?
Okay, thank you. So now 10 seconds, close your eyes. And see yourself as an embodiment of that virtue. Close your eyes. And see yourself full of that virtue. Thank you. Thank you very much. How are you feeling? Yeah. Relaxed and happy. Relaxed and happy. How else are you feeling? Lightness. Lightness. Who's feeling light? Light. Yeah. Who's feeling happy? Yeah. See? So easy. Huh? Sleepiness gone. The light has woken up. You know, we listen to so many good things every day about what we should do. But what we did just now, we activated the soul. Because inside the soul is the faculty of the mind. So I asked you to visualize the virtue. I was exercising the capacity of the mind in a positive way. So to bring out your goodness, this is requirement number one. The mind has to visualize something positive. Then I asked you another question and activated your intellect.
ඊළඟ තවත් ප්‍රශ්නයක් අහලා මම ඔයගලගේ බුද්ධිය සක්‍රිය කරගන්නවා. We are human beings, we have buddhi. අපි මිනිස්සුනේ, මිනිස්සුන් තුළ බුද්ධියක් තියෙනවා. And we will not practice something until we understand why it's important. දෙයක් මට ඇයි කොහොමද යහපත් යහපත් වෙන්නේ ප්‍රයෝජනවත් වෙන්නේ කියලා හරියටම තේරුම් ගන්න අපි ඒක කරන්නේ. So as you are reflecting on the importance, your buddhi is waking up. මෙන්න මේ යහපත් භාවය මේක වැදගත්කම මොකක්ද කියලා ඒක ප්‍රශ්නේ කියලා අපි කල්පනා කරන්නේ. අන්තිම කල්පනා කරන්නේ මොදේ අපේ බුද්ධිය ඇක්ටිවේට් වෙනවා. And because your mind and your buddhi were working on something positive, they were aligning. තමේ මනස සහ බුද්ධිය කියන දෙකම කිසියම් සාධනීය ධනාත්මක දෙයක් මත වැඩ කරපු නිසා ඒ දෙකම එකම මාර්ගයකට එකම තත්ත්වයකට හිටියේ. Otherwise in day to day life, your mind doing something else, your buddhi doing something else. නමුත් සාමාන්‍ය ජීවිතයේදී මොකද වෙන්නේ? මනසින් එකක් කියනවා, බුද්ධියෙන් තව එකක් කියනවා, ලොකු හටනක්. So very difficult to meditate. භාවනා කරනවා කියන එක එක්කෙන් කරගන්නවා කියන එක හරි අමාරු. Very difficult to be still. ස්ථාවරවම හරි අමාරු. And then I asked you the last question. ඊට අවසාන ප්‍රශ්නේ අපි හමුවා. How are you going to practice this? මේක කොහොමද පුරුදු කරගන්න කියලා. And this question was touching your samskaras. මේ ප්‍රශ්නේ තමයි අපි අපේ සංස්කාර, චර්යාදාම් කියන එක ස්පර්ශ කරන්නේ. Every soul has these original samskaras. Hama jivatma athulama me mulin sanskara purudu thiyena. So with that question we were waking up your originality. Ekata e prashnayat ekkama api ape mul e sanskara purudu avadhi karagatta. So when mind, intellect and sanskaras are focused on something positive, they align. තමේ මනස බුද්ධිය සහ සංස්කාර කියන කොටස් තුනම යම් කිසි සාධනීය දෙයක් මත වැඩ කරනකොට ඒ තුන් වලම එකම එකිය ක්‍රියාකාරීත්වයක ඉන්නවා. And it creates an instant experience of lightness, refreshment, happiness. ඒ නිසා තමයි අපිට ඉක්මනින්ම සැහැල්ලු බව, සතුට, සාමය ඒ වගේ දැනෙන්නේ. This is the science of the soul. Mega tamai me jeevaatmaye vidyava. If you do this every day for 10 minutes in the morning. Mehage abhyasayak sayama dinakama vinadi 10kata oba kalon. Anna dam vinadi 10k kalon. You will start your day with a light mood, a happy mood, a positive mood. Hemadama obage divasa satutin sahalluen prabodhamatta sadhaniyawa aramba karanna puluwan de. And these positive vibrations, they become our armor. Tame me sadhaniya situvil kampana tama apita arakshaka viyanak wenne. They protect us from taking negativity. Ewa apu araksha karana nishadane deval walata ahasu novi yaganne. Many times I get asked the question. Gowak welawata api menna apita menna me prashne enawa. How is it possible to be spiritual in this negative world? Me lokya harima nishedane me lokya harima rinathuka gindiye rinathuka lokeka kohomada api sadhaniya wenna puluwa kiyala wathulada minissu prashna karana. Surely you have to leave the world to be spiritual. Ethe monama apita me aadhyasika loka atharindai wenne kiyala thamai hitanne. No. You can practice this in your daily life. How? Imagine a radio station. Radio station එකක් ගැන හිතන්න. There are frequencies, right? Radio station එකේ frequencies තියෙනවානේ. 99, 100, 103. So, when you are listening to something at 99 FM, can you hear what is at 105? මීටරේ නේද 99 මීටරේ දාගෙන අහගෙන ඉන්නකොට 103 මීටරේ අහන්න පුළුවන්ද? No. If you are listening to something at 105, can you hear what's happening at 99? 105 මීටරේ දාගෙන ඉන්නකොට 99 එක අහන්න පුළුවන්ද? No. And both the frequencies are running at the same time. නමුත් ඒ මීටර දෙකම එකම වෙලාවේ වැඩ කරනවා. So in the morning when you wake up and do meditation, guess what you're doing? ඉතින් උදේ පාන්දර අපි නැගිටලා භාවනා කරනවා කියලා වාර්තා කරන මොකද අපිට මොනවද කරන්නේ? You're tuning the radio station. අපි අපේ
रेडियो स्टेशन का मीटर कर गाना to a high frequency and the word that here the frequency at a meter kar gaana once you set your frequency then you can operate all day at that level I think de paandarima ek higher meter ek hariyata set kar gaatha hum daas puraavata ehna frequency ke inda puluwa if you don't tune your frequency with meditation in the morning de paandarima ek hariyata set kar gaatha natha me meter e Then you know how a radio crackles because it's not been tuned properly. Your mind is like this. Full of noise. That's why meditation first thing in the morning is so important. Don't start the day with your mobile phone. තමන්ගේ දවස mobile phone එකත් එක්ක පටන් ගන්න කියලා. Don't start the day with negative thoughts. තමන්ගේ දවස විනසිතුවිල්ලකින් ආරම්භ කරන්න එපා. Because worry, negativity, all of this are low level frequencies. අපි දුක් වෙන එක හැම දෙයක් ගැනම නැහැ බෑ කියලා හිතන එක මේවා හරීම හරීම දුර්වල If you start to think at this level, think about the past, think about this, think about that, the whole world is thinking at that frequency. So imagine how much information So it is possible to be spiritual. See, at the time when I'm in love, I don't think I'm going to get the heart of my heart to get around that. You just have to make the effort to tune your frequency more. After that, you tell the pandarin that my heart to tune it again in the morning. Okay. Happy. Good. Clear. The spirituality. Mukata, mukata, can you get the pandarin? Yeah. Good. You are all instruments to bring the light of peace to this community. Peace. සාමයේ ආලෝකය වෙනෙන්නේ ඉන්න උපකරණ තමයි ඔබ හැම කෙනෙක්ම. You are very, very valuable. සාමත් වටිනා අය. So thank you for making the effort to be here today. අද මේ උත්සාහයදල්ලා මෙතෙන්ට එන්න උත්සාහ උත්සාහයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. Thank you for playing with me. මාත් එක්ක සෙල්ලම් කරා මෙතන උනාට ස්තුතිවන්ත වෙනවා. Did you enjoy? Yes. Good. Thank you. Om Shanti. Om Shanti. හොඳයි හැම වෙලකටම හොඳ සන්ධ්‍යාවක් ලැබුණාද සන්ධ්‍යාව සුබයිද සුබ සන්ධ්‍යාවක් කියලා දෙන ප්‍රාර්ථනා කරන්න ඕනේ නේද සන්ධ්‍යාව කොහොමද සුබ වෙනවා මේ විදිය දේවල් අපිට හැමදාම හිතේනවා නේ ඉතින් හැම වෙලසෙපත් නදුර රාජ්‍ය ගාධ්‍යන කේන්ද්‍රයේ ඉන්නේ මේ තමයි ඔබ හැම කෙනෙකුටම ඉතින් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අපේ ප්‍රධාන ස්තුතිය අපේ රෝපි සිස්ටර්ට මේ රාජ්‍යයේ රෝපි පටේ විශාල අධ්‍යක්ෂ සමුදායක් තියෙන සහෝදරයා ඉන්දියාවෙන් නැ කියලා කිව්වට ඔරිජිනල් ඉන්දියාවෙන් තමයි ලන්දන් වලින්ලා ඇවිල්ලා ගිහලා තමයි දැන් ඔපියෝ එක්ක සහෝදර සහෝදරියෝ එක්ක සම්සාරුලෝ පස් දෙනේ මේ හැම කෙනෙක්ම එක්ක වයස අවුරුදු 8 තමයි භාවනා කරන්න පටන් ගන්න තියෙන්නේ එදා පටන් ගත්ත ගමන දැන් මේ දුරට ජාත්‍යන්තර ස්ථලයට තමයි එක්සත් ජාතීන්ගේ සංගමයේ තරුණ කවය අධ්‍යාත්මික අධ්‍යයන සම්බන්ධයෙන් තරුණ කවයට නායකත්වය දුන්නේ වසර 14ක 15ක පමණ කාලයක් තුලා සිස්ටර් බෝබි ඒ නිසා අපි හැම කෙනෙක්ටම බබා අපි හැම කෙනෙක්ම මේ විදිහ ආධ්‍යාත්මික ජීවිතය මේ රාජ්‍යෝග අධ්‍යයන ඉතාමත් හොඳින් අධ්‍යයනය කරලා ඉදිරියට යන්න අපිට ගොඩාක් ආදර්ශමත් මඟ පෙන්වීමක් මේ නිකන් ඉගැන්වීම් උපදෙස් දීම විතරක් නෙමෙයි ආදර්ශමත් මඟ පෙන්වීමක් දෙමින් අපිට ලොකු ශක්තියක් වුණු
අපේ සහෝදරියක් තමයි සිස්ටර් නෝබි. ඉතින් අපි ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මම කැමති මේ අවස්ථාවේදී මේ සිස්ටමේ කරපු වැඩසටහනත් එක්ක ඔබට දැනුණු හැඟීමක් අත්දැකීමක් යම්කිසි අදහසක් ප්‍රකාශ කරන්න පොඩි වෙලාවක් එක්කෙනෙක් දෙන්නෙක් ගත්තොත් ඒක ලොකු දෙයක් වෙයි. මේ ස්ථානයට පළවෙනි වතාවට ආපු අය ඉන්නවද? ඒ කියන්නේ මේ පළවෙනි වතාවට. About 100 kilometers away, this is from her apron. She has been trying long time for therapy because she got the information through online. It's COVID. From that time, she wanted to come here. She was trying lots of effort to come, but so many family requirements and so many things she couldn't come. But this time, she made it. She came with the two friends. එවගේ මේ වැඩසටහනට අලුතින් සම්බන්ධ වෙච්ච අය තව ඉන්නවනේ මේ වගේ දේවල් අවස්ථාවට ඇරෙන්න කිරීම ගැන මේ සහෝදරිය මම දෙක සුඛවන්ත වෙනවා. ඊට පස්සේ මම මේ ෆැමිලි දෙහි වල ඉඳලා මේ වැඩසටහන නිසාම තමයි එන්න තීන්දු කරේ. ඉතින් ඒ තුළ මම කිතුණු පසුබිමක් තුළ ඉන්නේ සහෝදරයත් එක්ක මොන ගැහුණා අලුත් වැඩේ යාළු පුතාලා ඉන්නවා, ප්‍රේක්ෂක භාරවෙ ඉන්නවා. සන්තෝෂයි. ඉතින් මේ වැඩසටහන තුළ පුදුම සමාදානයක් ආලෝකයක්. මේක අපිට බැඳීමක් තිබෙනවා සුද්ධ බයිබලයට අනුව. බයිබලයේ කියනවා මමයි ලෝකයේ ආලෝකය කියලා. ක්‍රිස්මස් කාලේදී සියල්ලම සමරන සමාදානයේ කුමාරයා තමයි යේසුස් වහන්සේ. ඒ තුල මම හිතනවානේ ජීව ආත්මය කියලා මේ සහෝදරී පැහැදිලි කරලා දුන්නේ සුද්ධ ආත්මය, පරිසුද්ධ ආත්මය. මේක අපිට මේ තුන තවත් එක වුවත් වෙනවා. මම ගොඩාක් ඒසුවේ සමාදානයේ ප්‍රීතිය පිරිතිරි යන සංදේශයක් වුණා. තවදුරටත් මේ පදන් තුනේ සහෝදරිගේ සේවයට සුබ පතනවා. Yes, actually I came late today, but our sister, කාලයක් තිස්සේම කැපෙලා ගිනිමිගෙන සතුටක් දැනුණා. මේ සිස්ටර් ඉන්නේ ඇගේ කාලය ශ්‍රමය වැය කරලා මේ තැන්න ඇගිලි ගන්න දෙහි නිසුතිවන් දෙනවා. ඇගේ කතාවේදී ගොඩාක් දේවල් දැනගන්න ලැබුණා. පුංචි කාලේ සිටම කැපෙලා කරප දැනගන්න ලැබුණා. ඉතින් ඇගේ කාලය කැප කිරීම තව ඉදිරියට ලබා දීමේ සතුට වෙනවා. මා නැවතත් ඉල්ලීමක් කරන අයගෙන් නැවතත් මා කාර්ණික ඉල්ලා සිටිනවා නැවතත් මේ ස්ථානයේ යම් දින මේ අවස්ථාවක් ලැබෙනවා අපිට අවස්ථාවක් ලබා දෙන නිසා ඉල්ලා සිටිනවා. ඔබ සැමට සුබ සඳහාක ප්‍රාර්ථනා කරමි. මම නිහඬයි. ඇත්තටම අද ගොඩක්ම සතුටු දවසක් මගේ ජීවිතේ. මේකුපිය ඇස් දෙකෙන් දකින්න ඉතාමත් ආසාවෙන් හිටපු කෙනෙක් ඇහුවා YouTube එකෙන්. ඇත්තටම හංගල ප්‍රදේශයේ මේ මෙතුමිය එනවා කියලා දැනගත්තම මට තිබුණේ විශාල සතුටක්. ඒ
ඉතින් මේ ප්‍රදේශයට ඇවිල්ලා අපි වෙනුවෙන් අධ්‍යාත්මික සේවිනු ඉතාමත් සරල විදිහට අපේ ජනතාවට තේරෙන ආකාරයේ ඉතාමත් සංකීර්ණයක් සරල විදිහට හැමෝගෙම ඇතුළට කාවද්දලා ඒගොල්ලොන්ගේ අධ්‍යාත්මික සුවය මොහොතකට හෝ ඇති කරන්න එකමියට හැකි වුණා. ඉතින් ගොඩක්ම සතුටු දවසක්. අපි ගොඩක් භාග්‍යවන්තයි කියලා හිතෙනවා. මොකද හංගල ප්‍රදේශයේ ජයවීරපුර ප්‍රදේශයේ ඉන්න අපි ගොඩාක් භාග්‍යවන්තයි. එතුමිය ඇස් දෙකෙන් දකින්න ලැබීම සහ එතුමියගේ කටහඬ අහන්න ලැබීම, ඒ වගේම එතුමියගේ අධ්‍යාත්මික සුවයක් ලබන තරම් අපි ගොඩක් පුණ්‍යවන්ත කට්ටිය. ඇත්තටම ගොඩාක් ස්තුතියි මෙහි පැමිණියාට. මාගම් ප්‍රදේශයේ සිටාවේ මම කලින්ම ස්ථානයට ඇවිල්ලා තියෙනවා. සමහර වචනයක් කතා කරන්න ඕන. මෙතුමිය ඉන්දියාවේ ඉඳලා අපේ රටට අපේ සැන්ටර් පැමිණියේ. ඉතින් මෙතුමිය මෙට දවසේ යනවා. මෙතුමියට ස්තුතිවන්ත වෙන්න ඕන මුළු රටම වෙනුවෙන්. මෙතුමිය මේ කරගෙන යන අපේ ආධ්‍යාත්මික සුවේ ආධ්‍යාත්මික වැඩසටහන සම්බන්ධයෙන් අපේ රටේ ඉන්න තරුණ තරුණිය ළමයි සියලු දෙනාම දැනුවත් කිරීම සම්බන්ධයෙන්, ඒ වගේම ඉදිරියේදී අපේ රටට පැමිණිලා මේ වගේ වැඩසටහන් කිරීමට එතුමියට මම නැවත ආරාධනා කරනවා. අපි මීට වැඩි පුළුල් විදියට තරුණ ළමයින්ට ඊළඟම සියලුම දෙනාට මේ වැඩසටහන් ලංකාව පුරාම දියත් කිරීම සඳහා මගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා කියලා කියන බොහොම ස්තුතියි. සහෝදර සහෝදරී මහන්සරයි, මේ ජීවිතයේ ඉතාම අමතක නොවන හදවතේ සටහන් කරගත යුතු අවස්ථාවක් හැටියට මා සඳහන් කරන මේ අවස්ථාව මිනිස්කම පිළිබඳව කටයුතු කිරීමේදී ඒ පිළිබඳව යම්කිසි අධ්‍යයනයක් පැදැරීමේදී ඇති වෙන ඒ මානසික හැඟීම් මොන මාර්ගයක කාටවත් කරදරයක් කිරියරයක් නැති ජීවිතයක් ගෙවීම පිළිබඳව මේ ලෝකේ පහළ වෙච්ච සියලුම ආගම් ශාස්ත්‍රවරු ඉතාම නිවැරදිව කරුණ දක්වලා තියෙනවා. නමුත් අපි කොතොමන ඒ ආගම් ඇදහෙව්වත් අද ලෝකේ මේ රටේ ඇතිගෙන යම් යම් සිද්ධාන්ත දැක්කට පස්සේ මේ හදවත කම්පා වෙලා මේ ඇස් වලින් කඳුළු බිඳුළු වැටෙන අනන්තයි අප්‍රමාණයි මේ දවසේ සිදුවීම් පිළිබඳව ප්‍රෝක්ති අහතිය. ඒ නිසා මෙතුමිය මේ මහාභාරතයේ උපත්තිය ලබලා අපේ ලොකුරා බුදුරජාණන් වහන්සේ උපත්තිය ලබලා මේ කටයුතු කළ ආගමික ධර්මතා වන් පිළි අරගෙන ඒ විදිහට කටයුතු කරගෙන අවුරුදු 8 කවාගේ ළඟරු මය සීමාවකදී මේ අධ්‍යාත්මික සුවය සොයාගෙන යන හැය ගන්න උත්සාහය ඉතාම විශිෂ්ට දෙයක් හැටියට සඳහන් කරන්න ඕනේ. ඒ නිසා අපිට වාසනාවක් ලැබුණා ඉතුමිය අපේ ඇස්වලින් දැකලා අද අපේ ගම්බලාතර ශ්‍රී ලංකාවට මාතෘභූමියට ඇවිදින් මෙවැනි වූ සාකච්ඡා සභාවකට සම්බන්ධ වෙලා අපට එතුමියගේ ඒ අධ්‍යාත්මික ගුණ සුවඳ අප හැමදෙනාගේම නාස්වරට ඇතුළු කිරීමට ගත්ත උත්සාහයේ ප්‍රතිඵලය අති විශිෂ්ට දෙයක් හැටියට මේ සියලු දෙනාගේම හදවත් තුළ කවදාවත් අමතක නොවන සිද්ධියක් හැටියට මේ සටහන් වෙනවාට කිසිම සැකයක් නැහැ. මේක ඉතාම ආදරයෙන් ගෞරවයෙන් විශ්වාසයෙන් මම කියන්නේ. ඒ නිසා ඉදිරියට මෙන්න මේ අනුගමනය කරන මේ ප්‍රතිපත්ති තුළ අපේ අධ්‍යාත්මික දියුණුව කරගෙන ඉදිරියට ගිහිල්ලා අපි බලාපොරොත්තු වන ඒ සුවය ලබා ගන්නට අපිට පුළුවන්කම තිබෙනවා කියන එක මේ මනුෂ්‍ය ආත්මයේ තුළ
ඉතා විශිෂ්ටතම දෙයක් හැටියට අද දවසේ මේ ඉතිහාසයේ එක් වෙනවා. ඒක කාටවත් වළක්වන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ සියලු දෙනාගේම ආශිර්වාදය ප්‍රාර්ථනාව ඉතුමිය ඉතා විශිෂ්ට විදිහට තවදුරටත් මේ ලෝකයට මේ යන ගමන් මඟ කියා දීමේ අපි අදහන ආගමෝදහනමට අනුව ආශිර්වාදී ලැබීමෙන් නිදුක් නිරෝගී භව යන්න එතුමිට ශක්තිය බලය ලැබේවා කියන ආදරණීය ප්‍රාර්ථනාව සියලු දෙනාම කරන්න කියලා මම ඉතාම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එතුමිට ඉතාම විශිෂ්ට වූ ජීවිතයක අවසානිය දක්වා යන්නට මේ ශක්තිය බලය මේ කරන වැඩ පිළිවෙල ක්‍රියාත්මක වේවා කියන ආදරණීය ප්‍රාර්ථනාව මා මේ අවස්ථාවේ කියන්න කැමති. මේ අවස්ථාව අපට ලබා දුන්න මේ අපේ මේ යෝගාශ්‍රමයේ ආධිපත්‍යය දරන මෙතුමියට අපේ ඒ ආශිර්වාදය ලැබෙන්නට ඕනේ. එතුමිය ඇවදින් මේ ගිනියන මේ ව්‍යාපෘති වැඩ පිළිවෙල කිසි කෙනෙකුට පීඩාවක් ඇති නොවන බොහොම සර්වසාධාරණ වූ මනුෂ්‍යාත්මයේ පිබදව ගිනියන මේ වැඩගත් ක්‍රියාවලිය අපට ලබා දීමේ හේතු සාධකය ඇතුව ඒ අපිත් මමත් අද ප්‍රාර්ථනා කරන්නේ දෙවියන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ ආශිර්වාදී ලැබීමේ මෙතන තවදුරටත් මේ නූතන හදවත් වලට ඇගේ ආශිර්වාදී ලැබේවා කියන ප්‍රාර්ථනාවලා මේ දෙපළව ආරක්ෂා කරන්න ඕනේ කියන ඒ ප්‍රාර්ථනාවත් මම අවසාන වශයෙන් කරන්නට කැමතියි. සියලුම දෙනාට පුරුුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ ආශිර්වාදය අපි මේ ලබාගත්ත ඒ ශක්තිය පිහිටවීමෙන් අපට ඉතාම වැඩගත්තු අධිෂ්ඨාන ශක්තියකින් අපේ අවසානයේ දක්වා යන්නට ශක්තිය බලය ලැබේවා කියන ඒ ආදරණීය ප්‍රාර්ථනාවක් කරමින් මගේ වචන ස්වර්ණින් මේ අවසාන කරනවා. ඔබට බොහොම ස්තුතියි. මට ලැබිය හොඳට සිංහල කතා කරන්න බෑ. නමුත් මට වචන දෙකක් කතා කරන්න ඕන කියලා හිතර තමයි මම මෙතනට ආවේ. මේ ඇවිල්ල ඕනට කතා කරන්න ඇවිල්ලා ඉන්න සිස්ටර්ගේ ගැන කතා කරන්න ඉස්සෙල්ල මම රම්නේ ගැන පොඩ්ඩක් කතා කරන්න මම කැමතියි. මම පොඩි දරුවෙක් වෙලා තමයි මෙහාට දැනුම ගන්න. එයාගේ දෙමව්පියෝ දෙන්නෙක් විද්‍ය භාණ්ඩර තුනක පිළියෙන් වෙලේ ඉඳලා ඒ පවුලම තයින් ඇවිල්ලයි විද්‍ය භාණ්ඩර තුනට ඇවිත්න අතර ඉඳලා පහ වෙනකම් භාවනා කරද මට මතක් වෙන්නේ රෝමියෝ මේ වගේ ජීවිතයක් ගත කරන්නේ අපිට සතිය ඕනේ.
කොච්චර ආසන්නයි කොච්චර වාසනාවන්ත නැත්නම් මේ භෞතික ලෝකයේ සීමාවයි තියෙනවනේ නේද? අපේ කාලේ අපිට ගොඩක් සීමා වෙනවා අඳුර එනවා. අපි ජීවන දයන්වන්නේ අපි දවස් අවසන් කරන් ඉස්සෙල්ලා ඔබ හැම කෙනෙකුටම වචනයෙන් සිතුවිල්ලෙන් සහ තමන්ගේ ගති ස්වභාවයෙන් විශාල අත්දැකීමක් ලබා දුන්නා වගේම ඊළඟට කරන්න යන ඔබට විශේෂ ආශිර්වාද කාර්පතක් විශේෂ ආශිර්වාද කාර්පතක් සහ ඒ කාර්පතේ එක එක කෙනාට තම තමන්ටම ගැලපෙන විදිහේ විශේෂ ආශිර්වාද රැකියක් තියෙනවා ඒ රැකිය අරගෙන කියවන්න තමන්ගෙම ජයසරල විච සාධකවාගේ තමන්ගෙම ජීවිතේට සම්බන්ධ විශේෂ ආශිර්වාද රැකිය එක එක යන තනිතනිය වෙන වෙනම රැකියලා දෙන්න අරගෙන කියවන්න මේක තමයි ජීවිතයට ධාරණය කරගන්න ඒ වගේම අපේ මෙහිවල ප්‍රධාන මධ්‍යස්ථානයේ පිපිලන කරන කෙනාගේ විශේෂ සංග්‍රහයක් සහ රසදැල්ලා ඔබට පිළිගන්නවා අපේ සම්ප්‍රසිද්ධි හැම කෙනෙකුටම ගොඩාක් ස්තුතියි විශේෂයෙන්ම මේ වැඩසටහන අද මේ තැනක පවත්වන්න අපිට ගොඩාක් සහයෝගය දීපු හැම කෙනෙකුටම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා වැඩියම මම ස්තුතිවන්ත වෙනවා සියපත් නැතිලත් එක්ක සමීපවම සම්බන්ධ සියලුම බ්‍රහ්ම කුමාර බ්‍රහ්ම කුමාරි සහෝදර සහෝදරියන් හැම කෙනෙක්ම සමීපය සහෝදරිය සතියක දෙකක කාලය පුරා මෙතන වත්ත සුද්ධ පවිත්‍ර කරලා මේ අවශ්‍ය කටයුතු නිර්වාණ කරගන්න ආරාධනා ප්‍රශ්න මුම්කින්ද කරන් දේවා බෙදාහන්ට ඒවා සම්පූර්ණ කරගන්න මේ හැම දෙයක්ම කරන්න අනුමති ප්‍රාර්ථනා කරා for that, I'm just going to do it.